පළවෙනි ටෙස්ට් තරගයේ ඉවර වුණාට පස්සේ ඉන්දියා කණ්ඩායමේ නායක විරාට් කොහලි ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවයන් ගැනත් කතා කරන්න අමතක කළේ නැහැ. කොහලි ගොඩක්ම වර්ණනා කළේ දිමුත්ගේ ඉනිමයි නිවන් ප්‍රදීප්ගේ පන්තියෙමයි. ඇත්තටම දිමුත් දෙවෙනි ඉනිමේ ගොඩක් හොඳට සෙල්ලම් කළා. අපි කවුරුත් දන්නවා දිමුත් යන්නේ ගොඩක් දක්ෂ ක්‍රීඩකයෙක් කියලා. දිමුත්ගේ මේ ඉනිමෙනුත් ඔහු ඔප්පු කරලා පෙන්නුවා එක. මම හිතන්නේ මේ තරගාවලියේදී දිමුත්ගෙන් අපිට තර්ජනයක් වෙයි. මොකද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ඉන්න ගොඩක් දිග ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි දිමුත් කියන්නේ. පළවෙනි ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිමේ කොහලිගේ කඩුලත් එක්ක ඉන්දියා කඩුලු 6ක් ගත්ත නුවන් ප්‍රදීප් පන්දුයවීම ගැන කොලි කතා කළේ ගොඩක් ගෞරවයෙන්. නුවන් ප්‍රදීප් අපට ලොකු තර්ජනයක් එල්ල කළා. ඔහු පන්දු යවන්න කැඳවපු හැම අවස්ථාවකම ප්‍රදීප් කඩුලු ගන්න අපට පන්දු යොමු කරලා තර්ජනයක් එල්ල කළා. ප්‍රදීප් පන්දුව පතිත කරන තැන වගේම එල්ලේ ප්‍රතිකරණයට ගොඩක් අමාරුයි. ඒක මටත් වුණා. ඔහුගේ පන්දු ඉස්සරහා හැම පන්දුවක්ම මොනවා හරි නරක දෙයක් වෙන්න පුළුවන් කියන හැඟීම නිසා ගොඩක් පරිස්සම් වෙන්න වුණා. තරගයේ ජයගන්න ඉන්දියාව එක්ක වාසනාවත් හිටියා කියලා තමයි කොලි කියන්නේ. හැමදේම අපිට වාසනාව නිසා ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට සමහර කඩුලු වාසනාව නිසා ලැබුණා කියලා මම පිළිගන්නවා. උපතරංගගේ දුවද්දී දෙවියාම එයා හොඳට පහර දෙන වෙලාවක අපිට ඒ කඩුල්ල ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. මං හිතන්නේ ඒක අපේ වාසනාවට. මැතිස්ගේ කඩුල්ලත් එහෙමයි. ඒ වෙලාවේ මැතිස් වැරදි පහරක් ගෙව්වේ නැහැ. හැබැයි ගහපු පහර කෙලින්ම ආවේ මගේ අතට. ඒ වගේ දේවල් ක්‍රිකට් වල හැටි. අපි හොඳට කරන වෙලාවේ වාසනාවත් අපිත් එක්ක ඉන්නවා. මේ පාර ලංකාවට ආපු කෝලි වෙනස් වෙලාද කියලා හිතෙනවා. මේ විදිහට තමයි කෝලි තරගයේ ඉවර වෙලා අදහස් දක්වලා තිබුණේ. මොකද වෙනද නම් කෝලි අදහස් දක්වන්නේ ප්‍රතිවාදීන් හැල්වුඩ් ලක් කරමින්. මෙදා පාර එක වෙනස්. කෝලිගේ මේ වෙනස් වීම ගැන ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම තරගාවලියේ වෙනස් වන තොරතුරු ක්‍රිකට් පිටියේ අලුත් දේවල් දැනගන්න අපේ YouTube channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව තුළ ඔබට සුබ දවසක්.